Roma babai babbu godai. Roma babagi kole pantie. Sakini. Babbo. Me මං ඔයාට සෙනසුරාද පණිවිඩයක් කියවා හම්බුණාද? නෑනේ රෝමා බබා. ලොකු නයි කදලා ඒකේ පණිවිඩය ලියලා ඔයගොල්ලෝගේ වහල උඩ මුදුන් කරා සරංගෝලෙම. ඔයා දැක්කිනේ? නෑනේ. මොකද රෝමා බබා පණිවිඩය තිබ්බේ? තිබ්බේ. මං ඔයාට. මං ඔයාට? මොකද ඉතුරුටි ගෙතිබ්බේ? මේ මං ඔයාට නයාගති කියලා ඇව්වේ. නයාගති? ඔව්. නයික් නේ ඇව්වේ. ඇත්තද? මේ රෝමා බබා. මතල්ල 1 2 3 4. ආයුබෝවන් ඉඳ. ආයුබෝවන් ඉඳගන්න ඉඳගන්න. ළමයි තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ආදර්ශයට ගන්න පුළුවන් චරිත තියෙනවා. ඒ කියන්නේ අභියෝගවලට මුහුණ දෙන, කෙලින් වැඩ කරන, නොබියව ඉස්සරහට යන, එහෙම චරිතයක් තමන්ගේ ජීවිතයට ආදර්ශයක් කරගන්න එක බොහොම වටිනවා. දැන් ඉතින් පුංචි උනාට ඔගලගේ ජීවිතවලත් එහෙම චරිත ඉන්නවා නම් බොහොම හොඳයි. තේරුණානේ දරුවන්ට මං කියපු දේ? හරි. තලන බටු පුතා කියන්නේ ඔයාගේ ජීවිතේ ඒ වගේ ආදර්ශයට අරන් తీරේ චරිත මොකද්ද කියලා? බටු පුතා. ඊට මගේ ජීවිතේ ආදර්ශයට අරන් తీන චරිත තමයි සීයා. සීයාද? ඇයි තලන බටු පුතා සීයාව ආදර්ශයට අරන් තියන්නේ? අපේ සීයා ටීචර් කරන වගාවකුත් නෑ. හැබැයි මේ සතියකට සැරයක් කෙල් කන් දෙක තුනක් ගෙදරට ගේනවනේ. එයා ඉතින් අපියෝග පරාජයට පත් කරමින් නොබියව ගෙදරට කෙල් කන් දෙක තුනක් ගේනවනේ ටීචර්. ඔය ටීචර් හොරා කපන කෙල් කන්. කොහේ ඇතර? තලබටු ඉඳ ගන්නවා. ලාල් පොල් නැගිටින්න. තමුන්ගේ ජීවිතේට ආදර්ශයක් වුණු චරිතයක් තියනවද? ඔව් ටීචර්. මගේ ජීවිතේ ටීචර් ආදර්ශයට අරගෙන තියෙන හරකව. උඹ මොම ආදර්ශයට ගත්තද? රෝමා බබා, ඔයා ඉන්න පඩුවේ කියන ලාල් පොල් පුතා, ඇයි ඔයා හරකව ජීවිතේ ආදර්ශයට ගත්තේ? බලන්නකො ටීචර්, මොනව කන්න දුන්නත් හරක ජීවිතේ හැම අභියෝගවලටම මුණ දීලා කනකොල විතරයිනේ කන්නේ. වෙන කිසි දෙයක් කන්නේ නැහැනේ ටීචර්. කහා ටිකක් දුන්නට බොන්නේ නැහැ, තේ ටිකක් දුන්නට බොන්නේ නැහැ, පිටි ටිකක් හදලා දුන්නත් බොන්නේ නැහැනේ ටීචර්. කනකොලම විතරයි ඉලක්කය. නොබියෝ මේ ඉලක්කයට යනවා ටීචර්. මං ඒක හිඳ හරකව ආදර්ශයට අරගෙන ඉන්න ටීචර්. මත්කවන් කනකොල ඉතින්. හනේ ඇත්තට ඉඳ ගන්නව දෙන්නව. මේ මෙරෝමා බබා නැගිටිනකෝ ඊළඟට. තමුන්ගේ ජීවිතයට ආදර්ශයක් හැටියට ගත්ත චරිතයක් තියෙනවද? ඔව් ටීචර්. වෙන මුකුත් නෑ ආදර්ශේ. කරුණේ මාමා තමයි. කරුණේ මාමා? මට රෝමා බබා කියන්න බලන්න, ඇයි කරුණේ මාමාව ආදර්ශයට ගත්තේ කියලා? කරුණේ මාමා ටීචර් උණ්ඩයක් වගේ වේගවත්. මොනතරම් බාධක අභියෝග එයාගේ පිටිපස්සේ ආවත් එයා සැලෙන්නේ. එයාගේ ඉලක්කේ වෙත අනිවාර්යයෙන්ම යනවා. එහෙම චරිතයක් හොඳයි. හොඳ තෝර ගැනීමක්. අනේ කියලා වැඩන්නේ ටීචර්. ටීචර්ට කියන්න පොලිසියෙන් පණින සුමංගෝ විතරයි. දඟරේ වම් කරේ, බැරල් එක දකුණු කරේ දුවනවා දීමනාවක්. ඒ දණ්ඩේ තනියෙන් පැනපැන දුවන්නේ. පොලිසිය මාමලට හැරෙන්නවත් බෑ. අනික ටීචර් ෂෝට් කට් පිළිබඳ මාර විදියට දැනුවත්. ගෙදර කුස්සියේ චිමිනියෙන් බහලා ටීචර් සිංගකේ බටේ අස්සෙන් මතුවෙනවනේ. ටීචර්ට කියන්නේ මොන සතුරු ආවත් අන්තිමේදී පරාජය පිළි අරගෙන යනවනේ. ඌනම් අල්ලන එක බොරු කියන. ටීචර්ට කියන්නේ ටීචර් ගමේ පොලිසිය පොලිසිය තිබුණු තැලින් ගලවන් ගියා. කරුණේ මාමා වල්ලන්න බැරි ගන්න. ඇත්තද? හරි ෂෝක් ආදර්ශේ. අන්න එක තමයි ටීචර්. අන්න එක තමයි. අනේ ප්‍රින්සිපල් සර්. කරුණ මාමා හන්ද පොලිසිය ගලවන් ගියා. මං හන්ද කවදා හරි ප්‍රින්සිපල් සර් ඉස්කෝලේ ගලවගෙන යනවා.